Hello, welcome back to my channel. මේ දවස්වල එන්නේ එන්නම සීතල වැඩි වෙන නිසා ගොඩක් අසනීප වෙලා ඉන්නේ. ඒක නිසා මට වැඩට යන්නත් බැරි වුණා. මේ ටිකේ පුළුවන් තරම් ගේ ඇතුළට වෙලා ඉන්න තමයි try කරන්නේ. ඉතින් ඇඟට තියෙන අමාරුවයි අසනීප තත්වයි එක්ක vlog එකක් කරන්න කිසිම mood එකක් නම් තිබ්බේ නැහැ. කොච්චර අමාරු වුණත් අද මට එළියට යන්නම වෙනවා. මොකද අද මිස් කරන්න බැරි දෙයක් තියෙනවා. ඒක තමයි යෝයෝගේ annual health checkup එක. මේක මෙහෙ ගවර්න්මන්ට් එකෙන් බබාලට කරන annual health checkup එකක්. ඇත්තටම කිව්වොත් අපිට මේකට දීලා තිබ්බ දවස මිස් වුණා. එදාට අපිට යන්න බැරි වුණා. ඉතින් රීෂෙඩියුල් කරලා ඒගොල්ලෝ දීපු දවස තමයි අදට වැටිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අදත් නොයා ඉන්න බැහැනේ. ඉතින් ඕගොල්ලන්ටත් ඒක යූස්ෆුල් වෙයි කියලා හිතුන නිසා මම හිතුවා යෝයෝගේ හෙල්ත් චෙකප් එක ගැන ෂෝට් vlog එකක් ගේන්න. ඉතින් කතාවෙන් කතාව යෝයෝවත් ලෑස්ති කරගෙන අපි පිටත් වුණා හෙල්ත් සෙන්ටර් එකට යන්න. මේක ඇනුවලි බබාලට ගවර්න්මන්ට් එකෙන් කරන හෙල්ත් චෙකප් එකක්. ඉතින් අපි මේ හෙල්ත් චෙකප් එකට බබාව එක්කගෙන යන්න ඕනේ අපේ සිටි ඔෆිස් එකට අදාළ හෙල්ත් සෙන්ටර් එකට. මේ තමයි අපේ හෙල්ත් සෙන්ටර් එක. මේක තමයි එන්ට්‍රන්ස් එක. ඉස්සලාම අපි මෙතනින් අපිට අදාළ නම්බර් එක අරගත්තට පස්සේ අපිට කිව්වා මේ ඔරේන්ජ් චෙයාර්ස් වලින් ගිහිල්ලා ඉඳගෙන වේට් කරන්න කියලා. ඒගොල්ලන් අපේ නම්බර් එක කතා කරනකන්. ඉතින් මෙතනදී අපිට අපේ යාළුවෙකුත් හම්බුණා. මේ හෙල්ත් චෙකප් එකේදී ඒගොල්ලෝ බබාලගේ බේසික් දේවල් ගොඩක් චෙක් කරනවා. ඉතින් ඒගොල්ලෝ බබාලගේ ඇස් චෙක් කරන්න, උස බර චෙක් කරන්න, ඒ වගේ දේවල් චෙක් කරන්න බෙදලා තිබ්බ තැන් තැන්වල. ඉස්සල්ලාම අපිට බබාගේ ඇස් තමයි චෙක් කරන්න තිබ්බේ. ඉතින් මෙන්න මේ විදිහට රූම් එකක් ඇතුළට එක්කගෙන ගිහිල්ලා දොර වහලා පේරන්ට් කෙනෙක්ට ලැප් එකෙන් බබාව තියාගන්න කියලා කිව්වා. ඒගොල්ලන් ඉන්ස්ට්‍රක්ෂන්ස් වගේක් දුන්නා ඒක කරලා ඉවර වෙනකම් බබා ඉන්න ඕන විදිහ. ඒක ඉවර වුණාට පස්සේ අපිට ආපහු එළිය වේට් කරන්න කිව්වා අපේ නම් එක කතා කරනකම්. නම්බර් එක කතා කරනකම් ඉඳලා ඊට පස්සේ අපි බබාව එක්කගෙන ගියේ මෙන්න මේ රූම් එකට. මෙතන තමයි අනිත් සියලුම දේවල් චෙක් කරන්නේ. මෙතනත් වෙනම රූම්ස් තියෙනවා නම්බර් කරලා. මෙන්න මේ විදිහට තමයි රූම්ස් කීපයක්ම නම්බර් කරලා තිබ්බේ. එක එක රූම් එකේ එක එක දේවල් තමයි චෙක් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මෙතනදී බබාගේ ඇඳුම් ගලවලා ලෑස්ති කරගන්න කියලා. මොකද ඉස්සල්ලාම මෙතන අපි චෙක් කරන්නේ බබාගේ හරිම බරයි උසයි. උසයි බරයි චෙක් කරලා ඉවරුණාට පස්සේ අපිට ආපහු ඇවිල්ලා බබාව ඩ්‍රෙස් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඉතුරු ටික චෙක් කරන්නේ. ඊළඟට බබාව එක්කගෙන යන්න තිබ්බේ ජෙනරල් ෆිසිෂියන් කෙනෙක් ළඟට. මෙතන නෝමල් චෙකප් එකක් වෙන්නේ. මේ දවස්වල බබාට කොහොමද ඒ විස්තර අහලා බබාව චෙක් කරනවා. ඉතින් අන්තිමටම අපි ආවේ බබාගේ දත් චෙක් කරන තැනට. මෙතනදී ඩෙන්ටිස් කෙනෙක් කට අරින්න කියලා එයාගේ වයසත් එක්ක එයාගේ දත් ටික කොහොමද, දත් ඇවිල්ලා තියෙන විදිහ කොහොමද කියලා පොඩි චෙකප් එකක් කරනවා. මේකත් එක්ක බබාගේ ජෙනරල් චෙකප් එක ඉවරයි. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ කිව්වා ඊළඟ රූම් එකේ ගිහිල්ලා ඉඳගෙන ඉන්න කියලා අපේ නම්බර් එක කතා කරනකම්. මෙතනදී මතක් කරන්න ඕන දෙයක් තමයි ඒගොල්ලෝ ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඇන්ඩ් ෆ්ලෙක්සිබල්. අපිට නොතේරෙන හැම දෙයක්ම ඒගොල්ලන් ට්‍රාන්ස්ලේට් කරලා අපිට කියලා දෙනවා. මෙතන වෙන්නේ ඒගොල්ලන් අපෙන් ප්‍රශ්න වගේක් අහලා නෝට් ඩවුන් කරගන්නවා බබාගේ ඩිවලොප්මන්ට් එක ගැන, මේ වයසේදී එයා කරන ඇක්ටිවිටීස්, එයා කතා කරන දේවල්, එයා කන බොන විදිහ, එයාට තනියම කරන්න පුළුවන් දේවල්, එතකොට එයාගේ ඇලර්ජීස්,
ඒ විතරක් නෙවෙයි මෙතනදී ඒගොල්ලන් අවධානය යොමු කරන තවත් ලොකුම දෙයක් තමයි අම්මගේ මෙන්ටැලිටි එක. අපිට තනියම බබාව බලා ගන්න පුළුවන්ද? මොකක් හරි සපෝට් එකක් ඕනේද? ඉතින් මම හිතනවා ඒ අහන එකම අම්මා කෙනෙක්ට ගොඩක් ලොකු සපෝට් එකක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයෝගේ ඇනුවල් හෙල්ත් චෙකප් එක ඉවර වුණේ. මෙතන වෙච්ච සියලුම දේවල් වලට අපිට පැය දෙකක විතර කාලයක් ගත වුණා. ඉතින් උදේ ඉඳන් කාලා හිටියේ නැති හින්දා මේ වෙනකොට අපි හොඳටම බඩගිනි වෙලයි හිටියේ. ඒක නිසා ඒ වැඩ ටික ඉවර වෙච්ච ගමම්ම අපි ආව කන්න. ඉතින් අපිට හිතුණා අපි දෙන්නම කන්න ආස චයිනිස් රෙස්ටෝරන්ට් එකට යන්න. මේ වෙනකොටත් සීතලේ එළිය ගිහිල්ලා මගේ අසනීප තත්ත්වය හොඳටම වැඩි වෙලායි තිබ්බේ. ඉතින් පුරුදු විදිහටම යෝයෝ අදත් එයාගේ මීල් එක ගත්තා, එයාගේ ෆේවරිට් රාමෙන්. යෝයෝ ගෙදරින් කාලාවත් මේ වෙද්දි සීතලත් එක්කත් හින්ද වෙන්න ඇති හොඳටම බඩගිනි වෙලයි හිටියේ. ඉතින් මෙන්න මේක තමයි මේ රෙස්ටෝරන්ට් එකේ මගේ ෆේවරිට් ඩිෂ් එක. චිලි ෆ්‍රයිඩ් චිකන් එකක් එක්ක සුදු බත්, ඒ වගේම සයිඩ් එකට ඩම්ප්ලින්ග්ස්. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකේ සෙටප් එක පෙන්නනවා නම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක රෑ වෙනකොට එහෙම ගොඩාක් සෙනඟ පිරෙන තැන. ඉතින් යෝයෝ එයාගේ මීල් එකත් එක්ක හම්බෙච්ච ස්නැක්සුත් අරගෙන අපි කාලේ ඉවරලා මෙතනින් පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේත් එක්ක මගේ අද වීඩියෝ එක මම ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අසනීප නිසා ටිකක් අමාරුවෙන් තමයි වොයිස් කරේ. ඉතින් වොයිස් එක අපහැදිලි නම් ඒකටත් සෝරි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.